ඉතින් ගොඩක්ම මට ස්පෙෂල් මතක් කරන්න ඕනේ මම මේ ශේෂ්ත්‍රයට එන්නේ වාසව බදුගේ මහත්මයා නිසා. ඔහු අහම්බෙන් මගේ පින්තූරයක් දැකලා මම Facebook ගිනුමට දාපු ඔහු මාව චන්ද්‍රපාණි වීඩියෝකට මාව ගැලපෙනවා කියලා. හිතලා ඔහු ආරාධනා කරනවා. මේ අවස්ථාවේදී ඇත්තටම ස්තුතිවන්ත විය යුතුයි නේද? නේද? මේ ශේෂ්ත්‍රයට මම දැන් ඒ කාලේ කතා කරපු විදිහම දැන් තාම ඔයාට ඇත්තටම කතා කරන්න පුළුවන් නේද? අර පොඩි කාලේ කතා කරපු විදිහ මම පොඩි කාලේ කතා කරන්නේ ලිඛිත භාෂාවෙන්ලු. ඒ කියන්නේ දැන් අපිට පොඩි කාලේ කියලා දෙනවනේ අකුරු කියලා දෙනවනේ. එතකොට මම හිතනවා ඒ මට කියලා දෙන විදිහට මම කතා කරන්න ඕනි කියලා. මගෙන් කොහරි මගෙන් දැන් ඉස්සලා කතා කරපු ඒ අක්කිගේ අම්මා අහනවලු කොහෙද පුතේ යන්නේ කියලා. මං කියනවලු මේ මලක් කඩන්නට යනවා ඒ වගේ. අර හවසට පන්සල් ගන්නවනේ. ඉතින් අපි මම මාතලේ. ඉතින් අපි හවසට අපිට රාජකාරියක් තියෙනවා. හතර වගේ වෙනකොට අපි ලෑස්ති වෙන පහන තියන්නේ. ඉතින් කොහෙද යන්නේ කියලා නට අර ඒ කියන්නේ අර ඒ ලියන විදිහට තමයි මම කතා කරන්නේ. ඉතින් ඒක හොඳයි චරිතයකට. චරිතේ නේ අයියෝ මම ඉතින් තරංග ගන්නේ. පිට මලක් කඩන්නේ එමු නේද? දැනුත් මගේ පොඩක් කතාවේ පොඩි වෙනසක් තියෙනවා කියලා ගොඩක් අය කියනවා. ඒක මන් දන්නේ මං අර ගොඩක් මේ ශේෂ්ත්‍රයට හැඳුනුනේ නැත්නම් මං හරි ගෙදරම හැදුන කෙනෙක් ඉඳ වෙන්නේ නැති. හොඳයි නනි ගෙදර හැදිලා තියෙනවා. අංගියවා දිගටම ගෙදර ඉන්න. ගෙදර හැදිලා තියෙනවා හොඳයි. එතකොට වැඩිපුර එහෙම හි ගිහිල්ලා නැහැ. හොඳයි හොඳයි. ලිඛිත භාෂාවෙන් කතා කරන්නේ ඒකත් හොඳයි. ප්‍රශ්නක නිශාකර බනින්නුනොත් ලිඛිත භාෂාවෙන් කොහොමද බනින්නේ? නෑ නෑ දැන් මට හොඳට කතා කරන්න පුළුවන්. මම ගොඩාක් සිංහල පුළුවන් ඉඳ මට කවුරුත් බනින්න එපා. මටම සිංහල කරේ තේරවල සල්ටි තු මම මට බැන්නොත් මගේ ඒ ගැන රචනාවක් ලියනවා වගේ ඒ ගැන සංවේදීව සටහනක් එහෙම තියෙනවා. මම ගොඩක් වෙලාවට දුක හිතුනම මම සටහනක් තියෙනවා ඒ පිළිබඳව. ඒ පිළිබඳව. ඒ පිළිබඳව. ඉතින් අනිත් එක මම මතක් කරන්න ඕනේ අපේ ජාති භේදයක් නැතුව මට ප්‍රේක්ෂක පිරිසක් ඉන්න ආදරය කරන මුස්ලිම් ජනතාව දෙමළ ජනතාව කියලා එයාලා බෙදිලා නැතුව ආදරය කරන පිරිසක් වැඩිපුර ආදරය කරන අයත් ඉන්නවද කමෙන්ට්ස් එනවා එහෙම ගොඩක් ඒ කියන්නේ එක්කෙනෙක් ඉන්නවද කියලා නේ මෙයා ආ නෑ දැනට නැහැ එහෙම මේ වගකීමෙන් නේද ඔව් ඇත්තටම කියන්නේ Dialog Home Broadband හඳුන්වා දෙන ගෙදරට Wi-Fi reload එක GB 20ක් රුපියල් 540කට